අයවැය සම්බන්ධව විපක්ෂය කියන්නේ මේක නරකම අයවැයක්. තව කොටසක් කියනවා මේක මධ්‍යස්සයි කියලා. අපේ පාර්ශ්වයෙන් මේක හොඳ අයවැයක් කියලා. මම විශ්වාස කරන්නේ මේක ඉතාම හොඳවත් ඉතාම නරකවත් නෙමෙයි මේක මධ්‍යස්ථ අයවැයක්. සාමාන්‍යයෙන් ගමේ කතාවක් තියෙනවා යකාගේ හැටියෙත් තමයි විමානේ කියලා. අද රට තියෙන හැටියෙද තමයි අද අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ. අද රට හොඳ තැනක තියෙනවා නම් මේ අයවැය කිසිම වැදගත්කමක් නැහැ. හැබැයි අද රටපත් වෙලා තියෙන තත්ත්වෙත් එක්ක රටේ ආර්ථික ප්‍රශ්න ටික බැලුවහම ජීවත් වෙන්න බැරි කාල පරිච්ඡේදයක් තිබුණ නිසා මහපාරේ බහලා යන්න බැරි තත්ත්වයක රටපත් වෙලා තිබුණ නිසා තෙල් පෝලිං, ගෑස් පෝලිං, කිරිපිටි පෝලිං එක්ක විශාල අර්බුද රාශියකට මුහුණ දීලා ආර්ථිකය කඩා වැටලා ආදායම් නැති රටක ඩොලර් නැති රටක මෙවැනි හෝ අයවැයක් ඉදිරිපත් කරලා යම් සහන ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වීම ගැන මං හිතන්නේ යම් ප්‍රමාණයකට අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි අපි කාටවත් මහ විශාල උදම්මනන කාරණාවක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ විපක්ෂයයි. විපක්ෂය හර්ෂ මන්ත්‍රීතුමා ඇතුළු ආර්ථික ඔස්තරලා මේක මුකුත්ම නැති අයවැයක්. කිසිදු සහනයක් නැති අයවැයක් කියන උත්සාහ කරනවා. හැබැයි මේක එතුමාලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක ඉන්න කාලේ වුණා නම් එතුමාලා කියයි මේක තමයි සුපිරිම අයවැය කියලා. ඒ වගේ කන්න ඕන වෙලාවට එතුමාලා කබර ගොයක් තල ගොයක් කරගන්න න්‍යායි ඉන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේක සුපිරිත් නෑ. ඒ වගේම මේක පට්ට තිත්තේකුත් නෙමෙයි. මේකේ තියෙනවා යම් ගැටයුතු යම් කාරණා තියෙනවා. මේකේ අපි විශේෂයෙන්ම සහන නෑ කියලා කියන්න බැරි. අපි මේ අර්බුදේ මැද්දෙත් ඉදිරි ප්‍රධාන වශයෙන් මාස කීපයකට අද දෙනවා වගේ සහන පවුල් ලක්ෂ 39කට විතරයි. සමෘද්ධි ලබන අය, වකුගඩු ආධාර ලබන අය, වැඩිහිටි ආධාර ලබන අය, සියවස් පූර්ණ ආධාර ලබන අය, ඒ වගේම ආබාධිත අය ඇතුළු පවුල් ලක්ෂ 39ක් විතර රටේ ඉන්නවා ආධාර ගන්න දැනට. ඒ සියලු දෙනාට මේ ආධාර ඉදිරි විශේෂයෙන් අප්‍රේල් වෙනකන් ලබා දීලා ඊට පස්සේ අර සුබසාධන පනතෙන් මේක යම් ප්‍රමාණයකට සංශෝධනය කරලා සොයලා බලලා නැවත යම් ප්‍රමාණයකට කටයුතු කරනවා කියලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා විතරක් අලුතෙන් අමතරව රුපියල් බිලියන 43 නැත්තම් මිලියන 43,000ක් වෙන් කරලා තියෙනවා. ඉතින් මේකේ තියෙනවා යම් විදියකට කෙනෙකුට කියන්න පුළුවන් මේක ප්‍රමාණවත් නැහැ. ඔව් අද තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මේ මොනවත් කොච්චර දුන්නත් ප්‍රමාණවත් නැහැ. රාජ්‍ය සේවකයෝ ගත්තාම අපි ජනාධිපතිතුමත් එක්කත් කතා කළා රාජ්‍ය සේවකයෝ සතුටින් ඉන්නේ නැහැ. මොකද මේ වියදම මේ තියෙන උද්දමනේ මේ අමාරුකම් රාජ්‍ය සේවකයටත් තියෙනවා. ඉතින් මේක කතා කරාම ජනාධිපතිතුම අපිට පොරොන්දු වුණා මේ එළ අවුරුද්දේ අග වෙනකොට අපිට මේ රටේ යම් විදිහකට කළමනාකරණය කරලා යහපත් තැනකට ගන්න පුළුවන් කියලා. අද මම දැක්ක මහ බැංකුව අධිපතිතුමත් මාධ්‍ය සියල්ලටම කියලා තියෙනවා වැටිච්ච ප්‍රපාතයට ගිය ගමන අපි නවත්තලා තියෙනවා. අද දැන් අපි ඉස්සරහට යන්න පුළුවන් කියලා මහ බැංකුව අධිපතිතුමා කියලා තියෙනවා. එතුමා දේශපාලනඥයෙක් නෙමෙයි. ඉතින් අපි හිතනවා එතුමා කියන්නේ මේ තත්ත්වයේ යම් යහපත් තැනක තියෙනවා කියලා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට සමහරුන්ට හදිසියේ බලයටපත් වෙන්න ඕන නිසා එහෙම නැත්නම් තමන්ගේ ගොඩ වැඩි කරගන්න ඕන නිසා මේ මොකක්වත් හොඳ නැති වෙන්න පුළුවන්. හැබැයි රටේ ජනතාව දන්නවා අපි හිටියේ අමාරුම තැනක අපි වැටුණා අත්තම අන්ත තැනකට ඒ තැනින් අද යම් ප්‍රමාණයට ගොඩ ඇවිල්ලා තියෙනවා. සා ඉදිරියේදී ඒ අර්බුදය ඇතුලේ යම් කළමනාකරණයක් කරලා සාහන ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ කාලය ඇතුලේ අපේ රටේ ජනතාවගේ අර්බුද ගණනාවක් තිබුණා. එක් පැත්තකින් පාසල් ලවා ගන්න බැරි වුණා දරු. එතකොට පාසල් වහලා තිබුණ කාලය විභාග ටික තියාගන්න බැරුණා. දැන් නිසි කාලට විභාග තියන්න පාසල් ටික ආරම්භ කරලා යන්න. ඒ වගේම දැන් මන්ද පෝෂණය අරව මේවා ගැටලු මතුවෙලා තියෙන වෙලාවක් මේක දීර්ඝ කාලීනව ආපු යම් යම් කාරණාත් එක්ක. එතකොට ඒ සඳහා දරුවන්ට වෙනම මුදල් වෙන් කරලා තියෙනවා. දරුවන්ගේ ආහාර පාන පාසල් මට්ටමින් ලබා දීම සඳහා වෙනම මුදල් වෙන් කරලා තියෙනවා. මන්ද පෝෂණය වැඩි දියුණු කිරීම සඳහා මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට ආහාර ලබා දීලා ඔවුන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා මේ වෙනකොට රුපියල් මිලියන 500ක් අතර වෙන් කරලා තියෙනවා. ඒට අමතරව පාසල් පද්ධතිය ගත්තාම තවත් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. දරුවෝ ගැන කිව්වම මේකේ දරුවෝ ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. සහ අඩු ආදායම් ළමින් ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ත්‍රිපෝෂ වැඩසටහන් සඳහා මිලියන 12,240ක් වෙන් කරලා තියෙනවා. ගර්භණී මව්වරුන්ගේ පෝෂණ මල්ල ලබා දීම සඳහා මිලියන 11,000ක් වෙන් කරලා තියෙනවා. ඉතින් මේකේ පාසල් පෝෂණ ආහාර වැඩසටහන් සඳහා රුපියල් මිලියන 19,100ක් වෙන් කරලා තියෙනවා. පෙර පාසල් සඳහා දරුවන්ගේ සඳහා උදාසන ආහාරයක් ලබා දෙන මිලියන 1,450ක් වෙන් කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේවා නරකයි කියන්නේ බෑනේ.
සමහර කතාවක් තියෙනවා තව එකක් නැතිකමට අහලා ගියත් මදි කිය. ඒ නිසා මේ නැත්තට නැති වෙලා තියෙන වෙලාව පෙරපාසල පවත්වාගෙන යන්න බැරි වෙලා. ඒ දරුවන්ට ආහාර වෙලක් දීලා පාසල් වල දරුවන්ට ආහාර වෙලක් දීලා යන්න උත්සාහ කරනවා. ඉතින් මේකට ਸਰව සම්පූර්ණ සතුරු කරන්න කාටවත් බැරි වෙයි. මේක තවත් වැඩි කරන්න ඕන. මේකේ රාජ්‍ය සේවකයා ඉඳන් අනිත් අය සතුරු කරන්න ඕන. හැබැයි අපි විශ්වාස කරන්නේ ඒ තැනට යන්න නම් අපි අපේ රටේ ආර්ථිකය හදා ගන්න ඕන. අපිට ඩොලර් ගේන ක්‍රමවේදයක් හදන්න ඕන. ඒ සඳහා අපි දැනට සම්පදායිනිකව ගන්නේ අපේ රටේ පේෂණ ටික විදේශගත පේෂණ ටික ලබා ගන්න එක සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ලබා ගන්න එක සහ අපි දැනට කරන නිෂ්පාදන අපරාණය කරලා ලබන ආදායම. නමුත් මේවා අලුත් තත්ත්වයකට ඇවිල්ලා විවිධාංගීකරණය කළා මේට වඩා ආදායම. මොකද ලැබිච්ච ආදායම නැතු වුණා වියදම් ඊට වඩා වැඩි වුණා. ඒ තත්ත්වය තුළ තමයි අපි ලොකු අර්බුදයකට ගියේ. දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා එක් පැත්තකින් ආනයන ප්‍රමාණය අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරගන්න සහ රටින් පිරරටට යවා ගන්න පුළුවන් අපනයන ප්‍රමාණය වැඩි කරගෙන අපි යම් ආදායම් ප්‍රමාණයක් වැඩි කරගත්තොත් අපිට මේ තියෙන ගැටලුවෙන් අපිට මිදෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. අපි යම් බලාපොරොත්තුවක් තියෙනවා මේ අයවැය සහ ඉදිරි වර්ෂ පිළිබඳව. ඒ බලාපොරොත්තු එක්ක ඉදිරියේදී අපි රටේ ජනතාවට අනිකුත් ප්‍රශ්න විසඳන්න අවශ්‍ය මූලික නායකත්වය දෙන්න ඕන කියලා හිතනවා. ඒ අතරේ අනිකුත් විවිධ සංවර්ධන කටයුතු සඳහා මෙතන මුදල් වෙන් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ක්‍රමානුකූලව රට හැදෙනකොට එකාංශයක් අතහැරලා යන්න බෑ. පාසලේ දරුවා සලකනවා වගේම පෙරපාසලේ දරුවට සලකනවා වගේම විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ අනිකුත් අංශවලටත් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කරනවායි කියන කාරණාව මතක් කරන ගමන් අපි රටක් විදියට වැටිච්ච අමාරු තැන අවබෝධ කරගෙන එතනින් ගොඩ යන්න අපි ජාතියක් විදියට ඉස්සරහට කටයුතු කරන්න ඕන. විපක්ෂය ඕන ඕන වෙලාවට ඒගොල්ලොත් මේ ටිකිරි ආතල් එකක් ගන්න සමහර සතුටු වෙන්න විවිධ දේවල් කියනවා. හැබැයි ඒගොල්ලෝ ඇවිල්ලා කරන දෙයක් ගැන කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඩොලර් ගේන විදියවත් ඒගොල්ලෝ ආදායම් උත්පාදනය කරන විදියටවත් රට සංවර්ධනය කරන විදියවත් ඔය කවුරුත් විපක්ෂ කියන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඒ අයට පුළුවන් නම් දැන් මේ ආදායම් උත්පාදනය කරන ක්‍රමවේදය වැඩි දියුණු කරන විදිය එකත් කියන්න. ඒක කියලා ජනතාවගේ වරමකට අපි තිසි කාලෙදී යමු. එතනදී අපිට පුළුවන් ජනතාව පිළිගන්න තැන කවුද කියන තැන තීන්දුව කරන්න. හැබැයි එතකම් මේ බොරදී මාළු බාන එක නවත්තන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි. ඔබතුමා කිව්වා මේ අයවැය මධ්‍යස්ථයි කියලා. ඒ කියන්නේ හොඳ තියෙන්න පුළුවන් නරක තියෙන්න පුළුවන්. හොඳ ටික ඔබතුමා කිව්වා නරක මොනවාද? නෑ ඒක නරක ටික විපක්ෂ කියනවා. අනිත් අය කියන නරක ටික මා කිව්වා මධ්‍යස්ථයි කියලා. ඒ කියන්න හේතුව නෑ මේකේ කාරණා ගොඩක් තියෙනවා. මම හිතන්නේ ආණ්ඩුව පැත්තේ විදිහට විශේෂයෙන්ම අපි දකින කාරණා විවිධ අය විවිධ ක්‍රෝනවලින් බලනවා. එකක් බලයට ලබා ගැනීම සඳහා ඉක්මනින් උත්සාහ කරනකොට ඒගොල්ලන්ට පේන්නේ මේකේ හොඳක් තිබුණත් නරකයි වගේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේක ඇතුලේ යම් යම් දේවල් තියෙනවා. දැන් සුබ සාධන පනත ගත්තාම ඒ පනතේ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා. දැනුත් මුදල් කාරක සභාව තිබුණා පාර්ලිමේන්තුවේ. මම ඒකෙදිත් ඒ සම්බන්ධව ගැටලු මතු කරලා ඒකට යම් යම් සංශෝධන කළ යුතුයි කියලා. ඉතින් ඒ නිසා මේ අයවැයෙන් ක්‍රියාත්මක වෙන යම් යම් දේවල් සම්බන්ධව පොඩි අපිට විරෝධයක් සහ විවේචනයක් තියෙනවා. හැබැයි සමස්යක් විදියට ගත්තාම අර මම කියපු කාරණාව තමයි යකාගේ හැටියට තමයි විමානේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ අර්බුදයක් මැද්දේ දනකොට අපිට යම් සමස්ය එක්ක ගත්තාම මේ වෙලාවේ සහයෝගය දෙන්න වෙනවා. අයවැය මධ්‍යස්ථය කියපු පළවෙනි පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයාද ඔබතුමා? ඒක දන්නේ ඔයගොල්ලෝ තමයි ඒක දන්නේ. ඒ කියන්නේ ඒ කාරණා විතරයි මධ්‍යස්ථයි කියන හේතුව. කියන්නේ ඔබතුමාගේ සුබ සාධනය සම්බන්ධයෙන් මේ මේම අපි අඩුපාඩු ටික ඔබතුමාට අහගන්න පුළුවන් විපක්ෂයේ മന്ത്രിවරු හරහා. අනික මේකේ හොඳ ඔක්කොම මං කිව්වෙත් නෑ. මේ මුළු සමස්ත අයවැයේ දැන් මට තවත් හොඳ කියන්න පුළුවන්. මේ ඔක්කොම මාධ්‍යවල යන්නේ නැති නිසා තමයි මං අවශ්‍ය කාරණා ටික කිව්වේ. ඉතින් මේකෙන් අපි තවත් මධ්‍යස්ථය කියද්දී ඔබතුමා දැකපු අඩුපාඩු මොනවාද? නෑ මන්ද එකක් ඔබට කිව්වා සුබ සාධන පනතක නෑ ඒක තව කාරණා තියෙන්න පුළුවන්. ඒක ඉදිරියේදී අපි ආණ්ඩුව ඇතුලේ විසඳ ගන්න ඕනේ. දැන් හැමදේම මහපාරේවත් මාධ්‍යත් එක්ක රිමෙනි විසඳගන්නේ. සමහර දේවල් ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව ඉන්නකම්. ඒ නිසා මේකේ අනිත් අඩුපාඩු අපි ආණ්ඩුවත් එක්ක කතා කරලා අනික මේ අයවැය තාම විවාදේ පටන් ගත්ත විතරයි මේකේ යම් යම් සංශෝධන කෙරේවි. මේකට ඇහුම්කන් දීවි. ඒ වලට අවස්ථාව තියෙනවා. දැන් ඒ වගේම මේ අපි දැක්ක ඊයේ දවසේ විපක්ෂයේ පක්ෂ කිහිපයක් එකතු වෙලා මැතිවරණ කොමිසමට ගියා මැතිවරණයක් ඉල්ලලා. දැන් මේ විදියට යාලා සන්ධානගත වෙලා වගේ තමයි දැන් කටයුතු කරන්නේ එකතු වෙලා වැඩ කරනවා. එතකොට ඔබතුමාලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ මේ විශේෂයෙන්ම දැන් ඔබතුමාලගෙන් වෙන් වෙලා ගියපු කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්මියත් එක්ක එකතු වෙලා මේ කටයුතු කරන්නේ?
පොදු ජන පෙරමුණට අත් වෙන ඉරණම මොකක්ද? මේ මම හිතන්නේ මේ කාලේ අපි පොදු පෙරමුණට අත් වෙන ඉරණමවත් එහෙම නැත්නම් පක්ෂයකට අත් වෙන ඉරණමවත් ගැන කතා කරනවට වඩා මේ වෙලාවේ අපි කතා කරන්නේ අපේ රටට අත් වෙලා තියෙන ඉරණම සහ රටේ ජනතාව ගොඩ ඒ ඉරණමෙන් දුක්ඛදායක තැනක ඉන්නවනම් ඒකෙන් ගොඩ ගන්නේ කොහොමද කියන එක. ඒ නිසා පක්ෂයක් විදියට ඕනෑම පක්ෂයකට ආණ්ඩු කරනකොට බිඳීම් ඇදවැටීම් ප්‍රශ්න එනවා. විශේෂයෙන් බලේ ඉන්න ආණ්ඩුවකට විවේචන ජනතාවගෙන් එනවා. කොයිම ආණ්ඩුවක්වත් එන වෙලාවේ තියෙන ජනප්‍රියත්වයේ මැද්දේදී අවසානයේ තියෙන්නේ නැහැ, අඩුපාඩු තියෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපේ ආණ්ඩුව ඇතුළෙත් යම් විවේචන අභ්‍යන්තරික අපිටත් තියෙනවා, ඒ වගේම ජනතාවට තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ සම්පූර්ණයෙන්ම පක්ෂයක් විදියට ඇදවැටලා කියලා. අපි ඕනම කෙනෙකුට අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉස්සරහට ඡන්දයක් වෙලාවෙදි කරන්න පුළුවන්. ඒක නිසා දැනට කාගේද අභියෝගිකයෙක් බලන විට අපි හිතන්නේ ඉදිරියේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ටික විසඳන්න කටයුතු කරන. ඒ නිසා හැමෝම එකතු වෙන්න ඕන වෙලාවක් කියලා අපි විශ්වාස කරනවා. කියන්නේ මම කියන්නේ මේ මම අහන්නේ දැන් ඒ අය සියලු දෙනා එකට එකතු වුණාම ඒක ඉදිරි මැතිවරණයකදී මොන වගේ අභියෝගයක්ද කියලා. දැන් මෙහෙමනේ, දැන් එක එක පක්ෂ එක විවිධ කාලයකට විශේෂයෙන් විපක්ෂ ඉන්නකොට එකතු වෙලා ඉන්නවා. හැබැයි ඡන්ද වෙලාවට තමයි එයාලගේ හැඩරුකම හරියට පේන්නේ. අර ඉගිලෙනකොට සුදාගේ මේ මොකද කොකාගේ සුද පේන්නේ කියලා ඒ වගේ ඡන්දයකට මූණ දෙනකොට තමයි කාත් එක්කද සන්ධාන වෙන්නේ, කාත් එක්කද ඉන්නේ කියලා දැනගන්න වෙන්නේ. අද විපක්ෂයක් විදියට යම් යම් තැන්වල එකමුතු වෙනවා. හැබැයි ඒ වගේම ওই විපක්ෂයට ගියේ සමහරු අද ඇවිල්ලා අද පාර්ලිමේන්තුත් කියලා මම ගියේ සාකච්ඡාවට කියලා. සමහරු කෝ ජොන්සන් විරත්න හිටපු ඇමතුමා කෝ මම ගියේ සාකච්ඡාවට මම වෙන තැනකට යන්නේ. ඒ නිසා යන අය ආයි ආපස්සට කියනවා. ඉතින් අපි දන්නේ නැහැ ඡන්දකදී ඒගොල්ලෝ මොන විදියට එකතු වෙනවද, මොන අභියෝගය කරනවද කියලා. ඒ නිසා දැනුම ඒකට කියන්න වැඩි. මම හිතන්නේ ඡන්ද වෙලාවට අපිට හරියට බලා ගන්න පුළුවන්. ඒකට එතකොට අනිත් පක්ෂ වගේම මේ පැත්තේත් අභියෝග වලට මුහුණ දෙන්න සූදානම් වෙයි. කීප දෙනෙක් ගියා හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයාට එකතු වෙන්න. ඔය යන්නේ නැති. ඒ යන්නේ නැති. ඉතින් මම කියන්නේ ඒක ඉතින් ඒ වගේ නේද? දැන් ගැටලුවක් නේද මේ බුදුමල්ලගේ පක්ෂෙට? නෑ, පක්ෂයක් විදියට අර්බුද එනවනේ. ඉතින් ඒ අර්බුද වලට ඉස්සරහට මුහුණ දෙනවා. ඉතින් මේ පක්ෂයේ තියෙන අර්බුදයකද? නෑ නෑ, පක්ෂ රට තියෙන අර්බුදේනේ. ඒ රටේ අර්බුදය පක්ෂ වලට එනවා, ආණ්ඩු වලට එනවා, මේ හැමතැනම. ඔබ බලන්න කිසියම් පක්ෂයක් ආණ්ඩුවක් ඉදදී අර්බුදයට නොගිය අවස්ථා තියෙනවද කියලා? සෑම පක්ෂයක්ම ආණ්ඩු තියදී අර්බුද වලට ලක් වෙනවා. විශේෂයෙන් ජනතාවගේ විරෝධය සහ විවේචනයට මුහුණ දෙනකොට අර්බුදයක් එනවා. ඒ වගේම මේ ආණ්ඩුවකට ඇතුළත මේ විවේචන එනකොට ආණ්ඩුව ඇතුළේත් අර්බුද එනවා. ඒයි මන්ත්‍රීවරු විවිධ යෝජනා කරනවා. දැන් මමත් යම් අවස්ථාවක විවේචනය කරන ආණ්ඩුව ඇතුළේ ඉඳන්. ඉතින් ඒ නිසා අර්බුද තියෙනවනේ. අර්බුද නැහැ කියලා මම කියපොත් රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.